දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාම පිළිගන්නවා අපේ Health Things YouTube channel එක. Pimples එහෙමත් නැත්නම් කුරුලෑ. කිව්වම හැමෝටම මතක් වෙන්නේ කැලෑල් තියෙන අවලස්සන සමක්. ඉතින් pimple එකක් ආවම හැමෝම වගේ කරන්නේ ඕක නියපොත්තෙන් කඩලා දාන එක. ඉතින් එහෙම නියපොත්තෙන් කැඩුවම ඇති වෙන්න පුළුවන් භයානක තත්ත්වයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්න කැමතියි ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න එවගේම තමයි bell icon එක click කරලා all කියන option එක ලබා දෙන්න. එතකොට ඔයාලට මගේ videos නොවැරදිම බලන්න පුළුවන්. ඔබේ මුඛයේ දෙකලවර, එවගේම නාසයේ ඉහළ කෙලවර. ඔයාලට හිතින් යාකරොත් පේනවා ත්‍රිකෝණාකාර ප්‍රදේශයක්. ඉතින් අපි මේ ත්‍රිකෝණාකාර ප්‍රදේශය හඳුන්වනවා danger triangle කියලා. එවගේම තවත් තැන්වල හඳුන්වලා තියෙනවා triangle of the death කියලා. ඉතින් ඔයාලා දන්නවා අපේ ශරීරයේ රුධිරය අරන් යන ප්‍රධාන රුධිර වාහිනී වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ශිරා සහ ධමනී. ඉතින් මේ danger triangle කියන ප්‍රදේශයේ සමට යටින් ගමන් කරන ශිරා හිස්කබලේ ඇතුළතත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒක ඔයාලට පැහැදිලිවම දකින්න පුළුවන් මගේ පිටුපස තිරේ දැක්වෙන මේ පින්තූරයෙන්. ඒ විදිහට ශිරා සම්බන්ධ වෙන හිස්කබලේ ඇතුළේ තියෙන කුටීරයක් තමයි කැවන සයිනස් කියලා කියන්නේ. ඉතින් මේ කැවන සයිනස් එක හරහා අපේ සමහර කාර්යයන් පවත්වා ගැනීමට වැදගත් වෙන රුධිර වාහිනී සහ ස්නායු ගමන් කරනවා. ඉතින් ඒකෙන් එක් රුධිර වාහිනියක් සහ එක් ස්නායුවක් කැවන සයිනස් එක තුලින් ගමන් කරනවා. ඒ වගේම තමයි අනිත් ස්නායු හතරක් කැවන සයිනස් එකේ පිටත බිත්ති හරහා ගමන් කරනවා. ඉහත සඳහන් කරපු ස්නායු අපේ ඇසේ චලනයන් පවත්වා ගැනීමට, ඒ වගේම තමයි මුහුණේ සංවේදනය හඳුනා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම තමයි සඳහන් කරපු රුධිර වාහිනිය මොළයට රුධිර සැපීම සඳහා වැදගත් වෙනවා. ඉතින් ඔයාලට දැන් කැවනස් සයිනස් කියන්නේ මොකක්ද? මේ කැවනස් සයිනස් එකේ තියෙන වැදගත්කම ඔයාලට පැහැදිලි වෙන්න ඇති. දැන් අපි බලමු මේ පිම්පල් කොහොමද කැවනස් සයිනස් එකට බලපාන්නේ කියලා. ඉතින් danger triangle ප්‍රදේශයේ ඇති වුණු පිම්පල් එකක් කවුරුන් හෝ කැඩුවොත් මේ සමමත තුවාලයක් ඇති වෙනවා. ඉතින් මේ සමමත තුවාලයක් ඇතිවීම නිසා පිටතින් ආසාදනයක් නැති කරන බැක්ටීරියා අපේ ශරීරයට ඒ තුවාලය හරහා ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඇතුල් වෙන බැක්ටීරියා රුධිර වාහිනිය ඔස්සේ කැවන සයිනස් එක තුළට පැතිරීමේ හැකියාව ඉතාමත්ම වැඩි. ඒ විදිහට බැක්ටීරියා ඇතුල් වීම නිසා කැවන සයිනස් එක ආසාදනය වෙලා කැවන සයිනස් ත්‍රොම්බෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේදී සිද්ධ වෙන්නේ රුධිර කැටි ගැසීමක්. ඉතින් මේ හේතුව නිසා කැවන සයිනස් එක හා සම්බන්ධ අනෙකුත් රුධිර වාහිනිය සහ ස්නායු ආසාදනය වෙලා හානියට ලක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා ඇතිවන රෝග ලක්ෂණ විදිහට ඇස තුල හෝ ඇස වටේ ඇතිවන ඉදිමුම, ඒ වගේම තමයි උණ තත්ත්වය, ඒ වගේම තමයි අධික හිස රදය, ඒ වගේම මූණේ ඇතිවන වේදනාව විශේෂයෙන්ම ඇස් ආශ්‍රිතව, ඒ වගේම තමයි අක්ෂි කුහරයෙන් ඇස එළියට නෙරායීම, ඒ වගේම තමයි අපේ ඇස් චලනය කර ගැනීමට නොහැකි වීම වගේ තත්ත්වයන් කැවන සයිනස් ත්‍රොම්බෝසිස් වලදී අපිට දකින්න පුළුවන්. ඉතින් මේ කැවන සයිනස් ත්‍රොම්බෝසිස් නිසා ඉතාමත් භයානක සංකූලතාවයන් ඇති වෙන පුළුවන්. උදාහරණ විදිහට පූර්ණ කාලීන අන්ධ බව, ඒ වගේම තමයි කැවන සයිනස් එකේ ඇතිවන ආසාදනය, හිස් කබලේ ඇති වෙනත් වැදගත් අවයව කරා පැතිරෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ වෙනත් ස්ථානවල රුධිර කැටි ගැසීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කැවන සයිනස් ත්‍රොම්බෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න බලපාන වෙනත් හේතු ලෙස සයිනුසයිටිස්, ඒ කියන්නේ හිස් කබලේ කුහර තුල සීම පිරීම, ඒ වගේම ඇබ්සෙසස්, ඒ කියන්නේ මුහුණේ ඇතිවන සැරව ගෙඩියක් වගේ දෙයක්, ඒ වගේම තමයි තව දත්වල ඇතිවන ආසාදන ඩෙන්ටල් කේරිස් වගේ ඒවා මේ සඳහා හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් හොඳටම පැහැදිලි වෙනවා ඇති මුහුණේ තියෙන පිම්පල් එකක් කැඩීම කොයිතරම් භයානක දෙයක්ද කියලා. ඉතින් ඔයාලටත් මුහුණේ ඇතිවන ආසාදනයක්, එහෙම නැත්නම් කුරුලෑවක් කැඩීම හින්දා ඉහත සඳහන් කළා වගේ රෝග ලක්ෂණ පෙන්වනවා නම් නොපමාව ගිහිලා වෛද්‍යවරයෙක් හමු වෙන්න. වෛද්‍යවරයා ඔයාලට අනිවාර්යයෙන්ම නියමිත විසඳුම් ලබා දෙයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට නැරඹීමට තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.